හෙලෝ හෙලෝ ඔයාලට කොහොමද? ඉතින් මම පොරොන්දු වුණා වගේම අද vlog එකක් අරන් ආවා. මම මේ ගමන යන්නේ අපේ අයියා යක්කයි එක. ඉතින් අපි මේ කොහෙද යන්නේ කියලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. ඒ වගේම තමයි මට කේක් එකක් ඩෙලිවරි කරන්න තිබ්බා. මම ඒක ඩෙලිවරි කරගෙනම අපේ ගමන ගියා. ඒ යන ගමන් පොඩි කඩචෝරු ටිකකුත් කෑවා. ඔන්න අපේ ගමනාන්තයට ආවා. ඔයාලට පේනවනේ අපි ආවේ තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකට. අපිට පොඩි ආසාවක් හිතිලා අපි මෙන්න මේකෙත් යන්න අමතක කරේ නැහැ. පේනවනේ අපි කොයි සෙක්ෂන් එකටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔව් අක්කා ප්‍රෙග්නන්ට් නේ. ඉතින් එයාට හොස්පිටල් අරන් යන්න ඕනේ. බඩු ටික ගන්න තමයි අපි මෙතනට ආවේ. මේ අය දාගෙන තෝරන්නේ එයාට ගැලපෙන ෂර්ට්ස්. ඉතින් එතන ඉන්න බෝයි කෙනෙක් කිව්වා ලාජ් සයිස් එකකින් ෂර්ට් නෑ කියලා. ඒ වුණාට මෙයා ඉතින් තෝරනවා දාගෙන එකක් හරි මගහැරලා තිබ්බොත් කියලා. එයාට ඒකට එච්චරට හිත ගිහිල්ලා. කොච්චර තේරුවත් මොකද අන්තිමට එක ෂර්ට් එකක්වත් එයාට ඕනේ සයිස් එකෙන් තිබ්බේ නැහැ. ඔන්න ඉතින් ගොඩක් වෙලා ගියාට පස්සේ අපි ආවා කැෂියර් එක ළඟට. ඉතින් බලන්නකෝ යාළුවනේ අපි ආවේ වෙන දෙයක් ගන්න. ඒත් ඇත්තටම ගත්තේ මෙන්න මේ දේවල්. ඔයාලට පේනවනේ ගවුනුයි ටී-ෂර්ටුයි මෙන්න මේ වගේ ලස්සන ස්ටාර් හේකුයි කලිසනුයි ඊළඟට අක්කට ඕන කරන පොඩි පොඩි අයිටම්ස් ටිකකුයි ඔන්න ඔය ටික තමයි අපි ගත්තේ. ඉතින් අක්කට ඕනි කරන අවශ්‍යම බල්ටේ ගන්න අපි ගියා තවත් ෂොප් එකකට කිරිබත් කරන ටවුන් එකේම තියෙනවා Tiny Dogs කියලා. ඒක නම් ඇත්තටම හැම බඩුවක්ම තියෙනවා ප්‍රෙග්නන්ට් කට්ටියට ඕනි කරන ඒවා. ඉතින් මම හිතනවා මෙතන ප්‍රෙග්නන්ට් යාළුවෝ ඉන්නවා නම් ඔයාලට මේ වීඩියෝ එක ටිකක් වැදගත් වෙයි කියලා. අක්කයි මමයි දාගෙන බඩු ගන්නකොට බලන්නක බබාගේ තාත්තා කරන වැඩි පැත්තක ඉඳන් ඉඳගෙන ෆෝන් එක ඔබබා ඉන්නවා. මම කතා කරද්දී තමා බැලුවේ. එතකන් දන්නේ නැහැ මම වීඩියෝ කරනවාද කියලා. මොන්න ඔහම තමයි ඉතින් අපේ අයියලාගේ හැටි. මට ඉතින් කරන්න වැඩක් නැති නිසා මම මෙන්න මේ වගේ කියුට් අයිටම්ස් ටිකක් බල බල හිටියා. බලන්නක ඉතින් යාලගේ ලස්සන ඕල් මේ ඉතින් අපි ගොඩාක් වෙලා ගියාට පස්සේ අවශ්‍ය බඩු ටික අරගෙන කැෂියර් එක ළඟට ආවා. දැන් ඉතින් දින කොහොමද කියලා කියන්නේ. එතන ලොත්තක්ද? ඈ? මොනොත්තක්ද? ආ ඔව් ඔව්. යන්නේ හරියට ගිහින් කරලා. 30ක් විතර තමයි. ඉතින් මෙච්චර බඩු ගොඩක් අරගෙනත් අපිට ගියේ 42000 ගාණක්. මේකෙන් අපිට ඩිස්කවුන්ට් එකක් දුන්නා රුපියල් 5000ක. ඉතින් ඒකෙන් හරියටම ගෙවන්න තිබ්බේ 38000 ගාණක්. ඉතින් ඔයාලා කිරිපත් ගොඩවට ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ ෂොප් එකෙන් අරන් යන්න. එයාලා ගොඩාක් ඩිස්කවුන්ට් දෙනවා. ඊට පස්සේ අපි ඉතින් මේ සේරම් බඩු ටික අරගෙන ගෙදර එන්න පිටත් වුණා. ගෙදර ඉද්දි ගොඩක් හවස් වුණත් අපි මුකුත් දවල්ට කාලා නැති නිසා ඉතින් අපි මෙන්න මේ රෙස්ටුරන්ට් එකටත් ගියා. ඒකේ නම තමයි රන්දුල. ඒක තියෙන්නේ කඩවත. පේනවනේ මට නම් කණ්ණාඩියක් පේන්න බෑ. මේ තියෙන ඇතුළ ඉතින් මේක ෆැමිලි රෙස්ටුරන්ට් එකක් නිසා මේකේ පාටිස් තියෙනවා ඊළඟට එක එක ටොගෙදර්ස් ගන්නවා මීටින්ග්ස් ගන්නවා ඒ වගේම හෝල් එකක් තියෙනවා අනිත් ෆ්ලෝ එකේ ඉතින් ඒ වගේම විතරක් නෙමෙයි බුෆේ තියෙනවා ලන්ච් එකක් ගන්න පුළුවන් ඒ හැම දෙයක්ම මේකේ තියෙනවා ඉසල්ලාම අපිට හමුණා මෙන්න මේ වගේ ඩ්‍රින්ක්ස් එකක් අපි නම් ඕඩර් කරේ පෙප්සි. ඉතින් අයියා නම් බියර් එකක් තමයි ඕඩර් කරේ. ඊට පස්සේ නාසි ගුරන් එකයි බිරියානි එකයි ඕඩර් කරලා අපි කෑවේ. කෑමගෙන නම් කියන්න වචන නැහැ මාරම රසයි.
ඔයාලත් මේ අවට ඉන්න කට්ටිය නම් ඔයාලා දන්නවා ඇති අනිවාර්යෙන් මේකේ තියෙන රස මාරම රසයි අපිට ගොඩක්ම රස තිබ්බේ නාසිගුරන් එකේ ඒකේ පෝෂන් එකත් ගොඩක් ලොක්කොයි අපි තුන්දෙනාටම ඒක ගන්න රැති වුණා ඉතින් යාළුවනේ ඔයාලට තේරෙනව නේද අපේ ප්ලේට්ස් ටික දැක්කහම අපි කොච්චර බඩකින්දින්ද හිටියේ කියලා කෑම කාලා අපි ගෙදර එන්න පිටත් වුණා ඉතින් ඔන්න ඔහම තමයි අපේ දවස ගෙවුනේ आय दवस तवत लसन वीडियो अम्मेना अतटी सुबह दवसा।